බලමු මේ ක්‍රොස්ඕවර් අතරේ මිමි ටික සකස් කරගන්නේ කොහොමද කියලා. මං අත දිග අරන් තියෙන අඟල් පහක් වාටියට මැහුම් වාසියටත් එක්ක අඟල් එකහමාරකුත් තව මැහුම් වාසියට සයිඩ් එකේ මැහුම් වාසියට අඟල් භාගයකුත් එක්ක අඟල් හතක් අරන් තියෙනවා මං අත දිග. එතකොට අත වට මිමි අරන් තියෙනවා අඟල් 12ක්. මම අඟල් 12 දෙකෙන් බෙදනවා. එතකොට මට 6ක් එනවා. අඟල් භාගයක මැහුම් වාසියකුත් වාටියට අඟල් භාගයක අඟලක මැහුම් වාසියකුත් එක්ක අඟල් 7හමාරක් අරන් තියෙනවා. එතකොට උරහිස මිමි අරන් තියෙනවා අඟල් 16ක්. මම අඟල් 16 දෙකෙන් බෙදනවා. එතකොට මට අඟල් 8ක් එනවා. 8ට අඟලකුත් එකතු කරපුවම අඟල් 9යි උරහිස මිමි. මේ ඔයාලට පේන්න තියෙන්නේ මම සාමාන්‍ය අත ඇඳගෙන ඉන්න ආකාරය බ්ලොක් එක. දැන් මම ඔයාලට හැමදාම කියලා දෙනවා සාමාන්‍ය අතක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඒත් මම නැවතත් මේකේ මේ වීඩියෝ එකිනුත් මම ආයෙ මතක් කරලා දෙන්නම්. මේ සම්පූර්ණම උස අරන් තිනවා මං අඟල් 7. එතකොට මේ ඒ උස ගත්ත එකෙන් අඟල් 3 මාරක් පාත් කරලා මම මේ උරහිස මිම් අරන් තියෙන අඟල් 9 දෙපැත්තටම. එතකොට මේ අඟල් 1 ඉහළට ඔසවලා වාටියට මැහුම් වාසිය තිබ්බනේ අපි එතන ඉඳලා අත වට මිම්ම ගන්නවා 7 මේ දෙපැත්තටම අරන් තියෙන එහෙම. ඊට පස්සේ දැන් මේ අපි දැන් මෙතනින් ඉරක් ගහගෙන හරි මැදින් දෙකට බෙදා ගන්නවා. ඒ කොටසත් නැවත ආයෙ දෙකට බෙදාගෙන මෙතනින් අඟල් භාගයක් ඉහළටත් මෙතනින් අඟල් භාගයක් පහතටත් මම ගන්නවා. මේ පැත්තත් ඒ ආකාරයටම දෙක හරි මැදින් දෙකට බෙදාගෙන නැවතත් ඒක කොටස් දෙකකට බෙදා ගන්නවා. මෙතනින් අඟල් භාගයක් ඉහළටත් මෙතනින් අඟල් භාගයක් පහටත් ගන්නවා. එතකොට දැන් මේ ක්‍රොස්ඕවර් අත ගන්න මෙතන ඉඳලා නැවත ආයෙ අඟලක් ඉහළට ගන්නවා අපි. එතන ඉඳලා තමයි දැන් ක්‍රොස්ඕවර් අත ගන්න. මම මේක අත ගන්න විදිය පෙන්වන්නම් ඔයාලට ඇඳලා. දැන් අපි මේ මෙතන මේ උරහිස මෙම 9 ගත්ත තැන ඉඳලා අඟල් භාගයක් පහළට ගන්නවා මම. එතන ඉඳලා තමයි අඳින්න පටන් ගන්නෙ. මෙතන ඉඳලා අපි දැන් මේ අඟල් භාගයක් මෙතන පහතර ගත්තානේ එතෙන්ද ගන්නවා. මෙතන මැදට ගත්ත තැනට මෙහෙම ගන්නවා ඉර. ඊට පස්සේ මේ මෙතන උඩින් ගත්තනේ අඟල් භාගයක් ඉහළ කරා එතනින් නැවත ගන්නවා. ඊට පස්සේ මුදුනේම අරන් අපි මෙන්න මේ අඟල් භාගය ගත්ත තැනට ගන්නවා. ඊට පස්සේ මේ හරි මැදින් වෙන් කරපු තැනට ගන්න. ඔයාලට මේක පුළුවන්. මෙතන ඉඳලා ඔයාලා කැමති නම් අඟල් 3ක් හරි 4ක් හරි 5ක් හරි ගන්න පුළුවන් මේ මිම්ම. ඊට පස්සේ දැන් අපි දැන් මේ මෙතන මේ අඟල් 1 ගත්ත තැනට එනවා මේ විදියට. ඊට පස්සේ තමයි මෙන්න මෙතන මේ මාකරේ අපි එතන එනවා. වාටිය මාක් කරපු ඉහළට එකහමාර උස්සපු දැනට මේ ආකාරයට තමයි ක්‍රොස්ඕවර් අත ඇඳෙන්නේ. මේ විදිහට මාළුවෙක්ගේ හැඩේ තමයි මේ ක්‍රොස්ඕවර් අතේ තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්වන්නම් මේ බ්ලොක් එක කොහොමද කියලා කොලේක සකස් කරගන්නේ.
ඉන්නවා.